ආයුබෝවන් පුතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 1931 ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව. 1927 දී ඩොනමෝර සාමිගේ ප්‍රධානත්වයෙන් යුතු කොමිසමක් ශ්‍රී ලංකාවට ආවා. මෙන්න මේ කොමිසමට අපි කියනවා ඩොනමෝර කොමිසම කියලා. මේ ඩොනමෝර කොමිසම ශ්‍රී ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලාංකිකයන්ගේ සාක්ෂි විමසා බලා ශ්‍රී ලංකාවට ගැලපෙන ආණ්ඩුක්‍රමයක් නිර්දේශ කළා. 1931 දී මෙන්න මේකට අපි කියනවා 1931 ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා. එතකොට පුතේ ඔයාලා මෙන්න මේ පාඩමින් දැනගන්න ඕන ඩොනමෝර ආණ්ඩුක්‍රමේ ප්‍රධාන ලක්ෂණ පිළිබඳව. මම අද පුතේ ඔයාලට ප්‍රධාන ලක්ෂණ හතරක් කියලා දෙනවා. එක තමයි පුතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව, දෙක සර්වජන ඡන්ද බලය, තුන විධායක කාර්ය සභාවක්‍රමය, හතර ආණ්ඩු කාර්යවරයා හා රාජ්‍ය නිලධාරී තිදෙනා. අපි මුලින්ම බලමු පුතේ මොකද්ද මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා කියන්නේ. ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට පෙර ව්‍යවස්ථාදායක සහ විධායක කියලා ආයතන දෙකක් තිබුණා. නීති සම්පාදනය සහ නීති ක්‍රියාත්මක කිරීම කියන කාර්යයන් සිද්ධ වුණේ මේ ආයතන දෙක හරහා. නමුත් පුතේ මේ නීති සම්පාදනය සහ නීති ක්‍රියාත්මක කිරීම කියන ආයතන දෙක අතර මනා සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. මෙන්න මේ ලක්ෂණය ප්‍රධාන දුර්වලතාවයක් කියලා ඩොනමෝර කොමිසම සැලකුවා. මේ හේතුව නිසා මේ ව්‍යවස්ථාදායක සභාව, විධායක සභාව තියෙන ආයතන දෙක විසිරුවා හැරලා ඒ වෙනුවට ස්ථාපිත කළා ආයතනයක්. මෙන්න මේකට පුතේ අපි කියනවා රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා. මොකද්ද පුතේ එහෙනම් රාජ්‍ය මන්ත්‍රණ සභාව කියන්නේ? නීති සම්පාදනය සහ නීති ක්‍රියාත්මක කිරීම කියන දෙකම එකම ආයතනයක් යටතටපත් වුණා. මේකට පුතේ අපි කියනවා රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා. අපි බලමු පුතේ මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සංයුතිය කොහොමද කියලා. මෙන්න මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්පූර්ණ සමාජිකයන් ගණන 61යි. මේ 61න් පුතේ 50 දෙනෙක් තෝරගත්තා පළාත්බද ඡන්ද කොට්ටාස වලින්. රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් ඇතුළත් වුණා මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට. කවුද? රාජ්‍ය ලේකම්, නීති ලේකම් සහ මුදල් ලේකම්. ඒ විතරක් නෙමෙයි පුතේ ආණ්ඩු කාර්යවරයා විසින් නම් කළා තවත් 8 දෙනෙක්. එතකොට පුතේ 50 × 3 = 8 සම්පූර්ණ සමාජිකයන් ගණන මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 61යි. එතකොට පුතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මූලාසනය හිමියුනේ මේ සමාජිකයන් අතරින් තෝරාපත් කරගත්ත කතානායකවරයෙකුට. එතකොට ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායක තමයි AF මොළමුරේ මහතා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දූර කාලය අවුරුදු 5යි. අපි දැන් බලමු පුතේ මොකද්ද මේ සර්වජන ඡන්ද බලය කියන්නේ. මීට පෙර පැවතියේ ශ්‍රී ලංකාවේ සීමිත ඡන්ද බලයක්. 1910 කෝමකල මාඩුකම ප්‍රතිසංස්කරණ වලදී ව්‍යවස්ථාදායකීට සමාජිකයන් තෝරාපත් කරගන්නකොට සීමිත ඡන්ද බලයක් අපට ලැබුණා. මෙන්න මෙතෙන්දි පුතේ 1924 වෙනකොට ජනගහනයේ 4% වැනි සුළු ප්‍රතිශතයකට පමණයි ඡන්දේ හිමිුනේ. මෙතෙන්දි ඡන්දය ලැබෙන්න නම් අධ්‍යාපන මට්ටම, දේපළ, වත්පොහොසත්කම මේවා පිළිබඳව සලකා බැලුවා. එතකොට පුතේ ස්ත්‍රීන්ට ඡන්ද බලය හිමිුනේ නැහැ. දුප්පත් ජනතාවට ඡන්ද බලය හිමිුනේ නැහැ. එතකොට ඩොනමෝර් කොමිසම දැක්කා මෙන්න මෙහිම සමස්ත ජනගහනයේ සුළු ප්‍රතිශතයකට පමණක් ඡන්දය හිමි වෙනකොට අඩු ආදායම්ලාභී ජනතාවගේ ගැටලු කෙරෙහි දේශපාලඥයන්ගේ අවධානය යොමු වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ හේතුව නිසා කිසිම ભેදයක් නැතුව, කිසිම දෙයක් බලන්නේ නැතුව වයස අවුරුදු 21කට වැඩි
ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ඡන්ද බලය ලබා දෙන්න මේ ඩොනමෝර් කොමිසම ක්‍රියා කළා. එහෙනම් පුතේ මෙන්න මේකට අපි කියනවා සර්වජන ඡන්ද බලය. මොකද්ද සර්වජන ඡන්ද බලය කියන්නේ? කිසිදු භේදයකින් තොරව වයස අවුරුදු 21කට වැඩි ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම හිමිවන ඡන්ද බලයට අපි කියනවා සර්වජන ඡන්ද බලය කියලා. බ්‍රිතාන්‍ය යටත්විද අතරින් සර්වජන ඡන්ද බලය හිමි කරගත් ප්‍රථම ආසියාතික රට තමයි පුතේ ශ්‍රී ලංකාව. ඊළඟට මම කියුවා විධායක කාරක සභා ක්‍රමයක් ස්ථාපිත කළා. මෙන්න මෙතෙන්ද පුතේ අර රාජ්‍ය මන්ත්‍ර සභාවේ හිටපු සම්පූර්ණ සමාජිකයන් ගණන 61යි. මේ 61කින් කථානායකවරයා සහ රාජ්‍ය නිලධාරීන් තිබුණා හැර ඉතුරු 57 දෙනා කාරක සභා හතකට බෙදුවා. මොනවදේ කාරක සභා හත? 1. සදේශ කටයුතු, පළාත් පාලනය, කෘෂිකර්මීය සහයදම්, අධ්‍යාපනය, සෞඛ්‍ය, කම්කරු කර්මාන්ත හා වෙළඳාම, ගමනාගමනය සහ පොදු වැඩ. මෙන්න මේ කාරක සභා හතක් පත් කළා. මේ හතට සභාපතිවරු 7 දෙනෙක් පත් කළා. එතකොට පුතේ මෙන්න මේ ඩොනමෝන් යටතේ පැවති විධායක කාරක සභා ක්‍රමය නිසා අපිට ලාංකික ඇමතිවරුන් 7 දෙනෙක් දායාද වුණා. මෙන්න මේ කාල සීමාව තුළ ශ්‍රී ලාංකික ජනතාවගේ බලපාන වැදගත් යෝජනා රැසක් ක්‍රියාත්මක වුණා. එතකොට පුතේ අධ්‍යාපනය නම් කාරක සභාවේ සභාපති වුණේ CWW කන්නංගර මහතා. එතකොට කන්නංගර මහත්තයා විසින් නිදහස් අධ්‍යාපන සංකල්පය ක්‍රියාත්මක කළා. මොකද්ද පුතේ නිදහස් අධ්‍යාපනය කියන්නේ? බාලාංශයේ සිට විශ්වවිද්‍යාලයේ දක්වා සියලුම අධ්‍යාපනික පහසුකම් නොමිලේ ලබා දෙන්න ක්‍රියා කළා. මේකට අපි කියන නිදහස් අධ්‍යාපනය. එතකොට මෙන්න මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණේ මේ කාල සීමාව තුළ. ඒ විතරක් නෙවෙයි පුතේ, කෘෂිකර්මීය සහ ඉඩම් සම්බන්ධ කාරක සභාවේ සභාපතිවරයා වුණේ DS සේනානායක මහතා. මේ කාල සීමාව තුළ වියලි කලාපේ ගොවිජනපද ව්‍යාපාරය ක්‍රියාත්මක කළා. එතකොට ඔයාලා දන්නෝ ගොවිජනපද ව්‍යාපාරයේ පිහිටවීමේ ප්‍රෝග්‍රාමියා DS සේනානායක මහතා. මෙන්න මේ වගේ පොදු ජනතාවට බලපාන වැදගත් යෝජනා රැසක් මේ විධායක කාරක සභා ක්‍රමයේ පැවති රාජ්‍ය මන්ත්‍ර සභා යුගයේදී ක්‍රියාත්මක වුණා. ඒ විතරක් නෙවෙයි පුතේ, මේ ඩොනමෝර ආණ්ඩු ක්‍රමය යටතේ අපිට ආණ්ඩුකාරවරයෙකු සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු පත් කරා. එතකොට ඩොනමෝර ක්‍රමය වෙනකොට ආණ්ඩුකාරවරයාගේ බලතල යම්තාක් දුරකට සීමා වෙලා තිබුණේ. නමුත් ආණ්ඩුකාරවරයාට රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කිරීම, රාජ්‍ය මන්ත්‍ර සභාව සම්මත කරන 50%ට අවසාන අනුමැතිය ලබා දීම, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්බන්ධයෙන් බලපාන ක්‍රියා පිළිබඳව තීරණ ගැනීමට අවශ්‍ය බලතල ආණ්ඩුකාරවරයා වෙත හිමි වෙලා තිබුණා. මීට අමතරව පුතේ රාජ්‍ය ලේකම්, නීති ලේකම් සහ මුදල් ලේකම් කියලා රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු පත් කළා තිබුණා. රටේ ආරක්ෂාවට රාජ්‍ය ලේකම්, නීති කටයුතු සඳහා නීති ලේකම්, මුදල් කටයුතු සඳහා මුදල් ලේකම්. එතකොට මෙන්න මෙතන ලංකාවේ වැදගත් අංශ තුනක් රාජ්‍ය නිලධාරීන් 3 දෙනාට පවරා තිබීම මේ ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ තිබෙන දුර්වලතාවයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් පුතේ මම අද ඔයාලට කියලා දුන්නේ මෙන්න මේ 1931 ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව. මම මෙතෙන්දි පොඩ්ඩක් වැදගත් කරුණක් කියනවා. මොකද පුතේ ඔයාලා වරද්ද ගන්න එපා. සර්වජන ඡන්ද බලය අපිට ප්‍රදානය කළේ 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින්. නමුත් පුතේ ව්‍යවස්ථාදායකයට සාමාජිකයන් තෝරාපත් කරගන්නකොට සීමිත ඡන්ද බලය අපට ලැබුණේ කෝමැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින්. සීමිත ඡන්ද බලය කෝමැකලම්, සර්වජන ඡන්ද බලය ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වලින් අපිට ලැබුණා. මේ දෙක පුතේ අපි හොඳට මතක තියාගන්න ඕනේ.
ඉතින් පුතේ මම හිතනවා අද මම ඔයාලට මේ පැහැදිලි කිරීමක් කළේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ පිළිබඳව. ඉතින් මේ වගේ පාඩමකින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට මම නවතිනවා. ඔයාලා හැමෝටම පුතේ කෙරුවන් සරණයි.